දැන් මේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට මේකට පොඩ්ඩක් බලපානවාද? කියන්නේ අපි කටපාඩම් කරලා තමයි ඕ අපේ මාය තාත්තලත් එහෙමයි ආච්චිලත් එහෙමයි අපිත් එහෙමයි අපේ බබලත් එහෙමයි කටපාඩම් කරනවා. ඊටම අවසනාවන් තත්ත්වයක් කොමයි දැන් අපි මේ දේ ගැන කතා කරනවා නම් අපේ අධ්‍යාපන සංස්කෘතිය ගත්තොත් එහෙම ඊටම පටු සීමාවක හිර වෙලා තියෙනවා කියලා තමයි අපි දකින්නේ මනෝවෛද්‍යවරු විදිහට. හේතුව දැන් අපි මොලේ ගත්තාම දැන් මේ මොලේ මම පොඩි පින්තූරයකට ඔයගලන්ට පෙන්වන්න අරගෙන ආවා. මේ මොලේ මේ විශේෂ කාර්යයන්වලට අනුවර්තන වෙලා තියෙන මොලේ හැමතැනම මේ හැමතැනටම එක එක විශේෂ කාර්යයක් තියෙනවා. උදාහරණයක් විදිහට භාෂාව සම්බන්ධ කාර්යයක්, අපේ අතපය හෙලවීම ගැන තැනක්, අපේ දෘෂ්ටිය ගැන තැනක්. ඉතින් මේ මේ අධ්‍යාපන ක්‍රමයකින් අපි කරන්නේ අපේ දරුවෝ පුරවැසිය කරන්න ස්කිල්ස් දක්ෂතා දෙන එක නම් මේ දක්ෂතා හැමතැනටම ඒකාකාරී විදිහට ලැබෙන්න ඕනේ. මේ හැම දක්ෂතාවක්ම ක්‍රීඩාවක්, නර්තනයක්, සංගීතය, ඒ වගේම මම කොහොමද ඔමායව තේරුම් ගන්නේ, මම කොහොමද මගේ හැඟීම් තේරුම් ගන්නේ, හැම දෙයක්ම වැදගත්. අපේ තියෙන ලොකුම අභියෝගය අපේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ මොලේ හැමතැනම මෙයා මොලේ හැමතැනම එයා දියුණු කරනවද, මොලේ හැමතැනම එයා බලා ගන්නවද කියන එක. දැන් ඔය ඔමායා කිව්ව වගේ අපි කටපාඩම් කරලා දරු හැදලා විභාගවලට විතරක් හුරු කරපුවාම ඊට පස්සේ අපිට දෙමව්පියෝ වෙනවා ඩොක්ටර් මේගොල්ලෝ කියන දේ අහන්නේ. ඩොක්ටර් මෙයා මාත් එක්ක හරියට ආගිව් කරගන්නවා, මෙයා ෆෝන් එකේමයි ඉන්නේ, ගෙදර ආපුහම මාත් එක්ක විස්තරවත් කියන්නේ. මේ මම ලෙඩ වුණා බැලුවේනේ, මේ මේ මද්‍රව්‍ය ගන්න හබල්නවා, නරක යාළුව ආශ්‍රය කරනවා. ඉතින් එතකොට අපි එතන මනෝවිද්‍යාවේ විදිහට අපිට කරන්න තියෙන රාජකාරිය හරි අමාරුයි. මොකද මේ දරුවගේ සමාජීය ආකල්ප, හැඟීම්, සංජානන හැකියාවල පළල් දියුණුවක් නෙමෙයි තියෙන්නේ. ඉතින් දෙමව්පියෝ මේක හරිම වැදගත්, හොඳට දැනගන්න ඕන දෙයක්.